අයිබෝවන් ඔබ කන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකේ මම නජිත් මාතරගේ මම කුෂානි කෞශල්‍ය ප්‍රථමේ නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත රජයේ වැඩපිළිවෙල නිසා වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 15ට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ගැන අගමැති කියුදී ජාතික පොලිස් කොමිසම ස්වාධීනව ක්‍රියාකරන එක අපිට බලපෑම් නැහැ. අධිකරණයේ ස්වාධීනතා ආරක්ෂායලා තියෙනවා. අපිට උවමනා මේක ඉදිරියට ගෙනියන්න. රත්කම ව්‍යාපාරිකයන්ගේ ඝාතනය ගැන පුළුල් පරීක්ෂණ. ප්‍රතිකාර හා නිවාරණ අංශ ශක්තිමත් කිරීම හේතුවෙන් පසුගිය වසර දෙකක තුළ වකුගඩු රෝගීන්ගේ අඩුවීමක් සිදු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. ජාතික වකුගඩු අරමුදලේ මුදල් ප්‍රතිපාදන යොදවමින් ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමෙන් පසු ගැටමේ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක් වෙමින් ජනාධිපතිතුමා බේබව කියා සිටියා. වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ සමරු ඵලකයෙන් නිරාවරණය කළ ජනාධිපතිතුමා ඒ ජනතා අයිතියට පත් කළා. මහනුවර මහරෝහලට අනුබද්ධවයි මේ ඉදිකර තිබෙන්නේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 628ක්. වකුගඩු රෝගීන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා නමින් මෙම මධ්‍යස්ථානයේ නම් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තා. මෙම සත්මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දු කරන ඒකකකින් හා රෝගී ජනතාවට නේවාසිකව පහසුකම් සැපීමේ නේවාසිකාගාරයකින් සමන්විතයි. වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීම සායන හා පර්යේෂණ උපදේශන හා රෝග නිවාරණ සඳහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමේ පහසුකම්ද මෙම මධ්‍යස්ථානය තුළින් ලබාගත හැකි වනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම මධ්‍යස්ථානයේ විවෘත කිරීමෙන් අනතුරුව ගැටබේ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට ජනාධිපතිතුමා එක් වුණා. මේ ජාතික වකුගඩු අරමුදල කියලා කියන්නේ අපි හාමුදුරනේ මේ ගොඩනැගිල්ලත් මේ මිලියන් 628කින් හැදුවේ රජයේ මුදල් සතයක්වත් වැය නොකර. මේ අරමුදල හැදුනේ 2015 ජනවාරි මාසයේ ජනාධිපති වර්ණයට මම ඉදිරිපත් වෙච්ච වෙලාවේ මම ඒ වෙලාවේ ඉල්ලීමක් කළා. පෝස්ටර් කටවුට් බැනර් මම මගේ මැතිවරණ ව්‍යාපාරයේ පාවිච්චි කරන්නේ නැහැ. මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ඒ වාට වැය කරන මුදල් සියල්ලම වකුගඩු අරමුදලක් පටන් ගන්න අහවල් බැංකු ගිණුම් අංකේර දෙන්න කියලා අපි මාධ්‍ය තුල ප්‍රචාරය කළා. ඒ වෙලාවේ මැතිවරණ ව්‍යාපාරය තුල විශාල මුදලක් මට මතක හැටියට මිලියන් 50ක් 60ක් වගේ ගාණක් ඒ අරමුදලට ඉවලා තිබුණා. මම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ජාතික වකුගඩු අරමුදලක් වශයෙන් රජයේ ප්‍රකාශයට පත් කළා. මේවා සියල්ලම පරිත්‍යාගශීලීන්. අපේ රටේ රෝහල් වැඩි දියුණු කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අපේ වැඩිපුර අවධානය යොමු විය යුත්තේ රෝග නිවාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශේත්‍රවල මානව සම්පත් වැඩිපුර ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා. මම සතුටු වෙනවා අපිට දැන් පහුගිය දවස්වල ලැබිච්ච වාර්තා අනුව වකුගඩු රෝගීන් පහුගිය අවුරුදු දෙකේ අලුත් සංඛ්‍යා ලේඛනවල අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ පෙන්නුම් කිරීමට හේතුව මම හිතන්නේ විශේෂයෙන්ම වෛද්‍ය වරුන් ප්‍රමුඛව හෙද සේවාව කරන ප්‍රතිකාර සහ රෝග නිවාරණය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට දෙන උපදෙස් වගේම අපි මේ කරන විශේෂ ව්‍යාපෘති. වකුගඩු රෝග මූලයේ සුව ගැනීම වෙනුවෙන් අසම සම සේවාවක් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ සේවය අගෙමින් වකුගඩු රෝගී පවුල් 670ක් සඳහා ගෘහස්ථ ජලපෙරණ යන්ත්‍ර හා වකුගඩු රෝගීන් 500 දෙනෙකුට රුධිර පීඩන මාපක ලබා දීම සංකේතවත් කරමින් ඒවා පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. ජාතික වකුගඩු අරමුදල සඳහා නිරෝගාලතුරැයියේ දායකත්වයේ අගෙමින් ජනවාරි මාසයට අදාළ රුපියල් මිලියන 9.6ක චෙක්පත ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්පුණා. වකුගඩු රෝග නිවාරණය සඳහා කරන සුවිශේෂී කැපවීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් වකුගඩු ආරක්ෂණ සංගමය විශේෂ උපහාර තිල්ලයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්පුවා. මහනුවර දිස්ත්‍රික් වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා දායක වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ද ඇගීමට ලක් කෙරුණා. මේ අතර පේරාදෙණිය මහරෝහලේ නව විශේෂිත ලදරු ඒකකය හා නව ජන්ම දැඩි සත්කාර ඒකකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. නවීන උපකරණවලින් යුක්තවයි මේ ඉදිකර තිබෙන්නේ. මෙම ඒකකයේ පළමු ලියාපදිංචිය සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතින්.
මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමත්ව හා විධිමත්ව කිරීමට හැකි වී ඇත්තේ පොලිසිය සහ ස්වාධීන කොමිෂන් සභා පිටවීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය අඩපණ කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට චෝදනා එල්ල කරන බවයි බුලත් සිංහල පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බුලත් සිංහල ඇගල්ලොය ඉදිකරනු බහුකාර්ය ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයාතින් විවෘත කෙරුණා. සතිපොල සහ ආර්ථික මධ්‍යස්ථානයේද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. බහනකර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ බෙහෙවීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. ඔබ දැන් දකිනවා ජාතික පොලිස් කොමිසම ස්වාධීනව ක්‍රියා කරන එක. අපිට බලපෑම් නැහැ. අධිකරණයේ ස්වාධීනතාව ආරක්ෂා වෙලා තියෙනවා. අපිට උවමනා මේක ඉදිරියට ගෙනියන්නේ. මද්දවහ මර්ධනය කරන වැඩසටහන තවත් වැඩි කරන්න. මදුෂ් පිළිබඳ ඩුබායි වල හෙලිදරව් වෙලා තිබෙනවා. එමිරේට්ස් රාජ්‍ය විදේශ ඇමති ලංකාවට ආවම මට ඇවිල්ලා මේ නිලධාරී ඇමතිතුමා කිව්වා මේ විදේශ ඇමතිතුමාට ගැන මේ ප්‍රශ්නේ තියෙනවා කියලා අපිට අවස්ථාව දෙන්න මේ ගැන හොයලා බලන්න. ඒ ඉල්ලීම තමයි මේ ඇමතිතුමාට විශේෂයෙන් දැනුම් දුන්නේ. එවකට අපේ හිටපු තානාපති මොහිඩීන් මහත්මයා රහසේ ගනුදෙනු කරගෙන ගියා. අන්තිමට පොලිසියට ප්‍රතිඵල ලැබුණා. අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ලෝක ඉතිහාසයේ වැඩිම ජාතික මැතිවරණ ප්‍රමාණයක් තියෙන වසර මේ වසර. ඒතර මේ වසරේ අපෙත් තීරණාත්මක ජනාධිපති වර්ණයේ තියෙනවා. පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන එකඟතාවයක් ආවොත් පාර්ලිමේන්තුව තුල පක්ෂ අතර මැතිවරණේ පවත්වයි. කිසිම කෙනෙක් ඡන්දවලට බය නැහැ. මේ ජනාධිපති වර්ණය ඔක්තෝබර් 6 වෙනිදාන් පස්සේ ප්‍රකාශයට පත් වෙන නියමිතයි. ඒක ඕනම මොහොතක කැඳවන්න ඒ සඳහා වෙච්ච පළල් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී සංධානයත් ලෑස්ති, ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයත් ලෑස්ති කියන එක අපි ඔබ හැමදෙනාටම මතක් කර දෙමින් මේ දේශපාලන ජයග්‍රහණය අපි 2020 ඔබටත් ගෙන යන බව ප්‍රකාශ කරමින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ පිරිසක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැරදි මත ප්‍රචාරය කරන බව රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේක මහා අර්බුදයක් විදිහට මේ 19 කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලදාපු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරපු දෙයක් විදිහට තමයි පෙන්වන්න හදන්නේ. අපි රටේ ජනතාවගෙන් අහන්න කැමති එකේ සේද කියලා. 19 ගස්සා සංශෝධනය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් උවමනාවකට නෙමෙයි. 18 ගස්සා සංශෝධනය තිබුණේ තනිකර මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බලය තහවුරු කරපු ඒකාධිපති බලතල නිර්මාණය වුණු රටේ තියෙන නීතිය ජනාධිපතිවරයාට ඕනෑවට වඩා අත්පත් කරලා දුන්නු සංශෝධනය. හැබැයි 19 වස්සා සංශෝධනය හැම දාට නෙමෙයි. ඒකේ රාජ්‍ය සේවා කොමිෂම ඇතුළත් වෙලා තිනවා. පොලිස් කොමිෂම ඇතුළත් වෙලා තිනවා. මැතිවරණ කොමිෂම ඇතුළත් වෙලා තිනවා. මේ විදියට රටට වැඩදායක ඉතාම වටිනා කරුණු කාරණා රාශියක් ඇතුළත් වෙලා තිබුණා මේ. ඒ නිසා මම හිතනවා 19ට මේ විදියට තඩි බාන්නේ විමල් වීරවංශ මහත්තයලට ගොඩක් රිදිලා තිනවා 19. ඒ ගොල්ලන්ගේ අර ආණ්ඩු කුමන්ත්‍රණය පරාජයට පත් වුණා මේ 19 වස්සා සංශෝධනයේ තියෙන ප්‍රබලකම නිසා. එනිසා අපි තරේ හිලා දකිනවා වීරවංශ මහත්තයාගේ මේ මහා ප්‍රඥයාගේ 19 වස්ස සංශෝධනයේ පිළිබඳව තිබුණු එතුමාගේ අර්ථ නිරූපණය ගැන. එතුමාට අපි කියනවා 18 හොඳට කියවලා ඇවිල්ලා 19 ගැන අර්ථ දක්වන්න කියලා. පසුගිය වසර 3ක කාලය තුල ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කර ඇති බවයි නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ. වත්මන් රජය මත්කුඩු ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා කිසි විටකත් කටයුතු නොකරන බව ඒ මහතා අවධාරණය කළා. අද අපි දන්නවා මත්කුඩු වැටලීම් තාම හොඳින් සිදු වෙනවා. මේ වසර 3 තමයි මම හිතන්නේ අපේ රටේ මේ මත්වදුර මර්ධනය කරන්න හොඳම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණු කාලය. අද ඒක තීව්‍ර වෙලා තියෙනවා. ජනාධිපතිතුමත් මේ සම්බන්ධව ඍජුව කටයුතු කරමින් ඉන්නවා. මේ ගැන සතුටු වෙනවා. මේ රජය මත්කුඩු ව්‍යාපාරිකයෝ රැකපු රජයක් නෙමෙයි. අපිට මතකයි මීගමුවේ වැටලීමක් කරපුවාම STF එක රටේ ජනාධිපතිවරයා වැටලීම කරපු දවසේ ගිහදරට ගිහිල්ලා ඒ දේශපාලඥයව වැළඳගත්තා. ඉතින් කොච්චර අපහසුතාවයට ඒ නිලධාරී නෙවෙලා පත්තුනාද? ඉතුලින් දුන්න ආදර්ශය තමයි ඊට පස්සේ එහෙම එක දේශපාලඥයෙකුගේ ගෙදරක වැටලීමක් කරන්න බෑ. මේක ජනාධිපතිවරයාගේ නියෝගයක් කියන පණිවිඩය තමයි එවකට රාජපක්ෂ ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඒ මත්කුඩු වැටලීම කරපු නිලධාරීන්ට දුන්නේ. එහෙම තමයි රාජපක්ෂ යුගයේ මත්කුඩු වැටලීම් වලට දුන්නු අනුග්‍රහය. ඒක අවස්ථාවක දැන හෝ නොදැන රටේ අගමැතිවරයාගේ නියමයෙන් කුඩු කන්ටේනර් නිදහස් කරන්න ලියුමක් ගිහිල්ලා තිබුණා. හැබැයි අද එහෙම තත්වයක් නැහැ. අද මේ රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මත්කුඩු ව්‍යාපාරිකයන් දේශපාලඥයෝ වේවා වෙනත් ව්‍යාපාරිකයෝ වේවා රකින්නවා කියලා අපි අහලා නැහැ. ඉතින් මේ වෙනස තමයි තියෙන්නේ.
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ තුල නව ඇගලුම් කර්මාන්ත ශාලාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඍජු රැකියා 450ක් පමණ මෙම කර්මාන්ත ශාලාවෙන් නිර්මාණය වෙනවා. මද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා මෙහිදී අදහස් දැක්වුවා. අපි ඕන පරීක්ෂණයකට ලෑස්ති. මොන් නිගම්මේ මිනිහෙක් චෝදනා කරපළියට හැමෝම මේක කරන්න ඕන නෑනේ. අපේ ජනතාව දන්නවා අපි කවුද කියලා. මිනිස්සු කවුද කියලා විපක්ෂයේ ඉන්න මිනිස්සු කවුද කියලා දන්නවා. මුලින් කිව්වේ කැබිනට් එකේ 24 දෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒක පොඩ පොඩ වෙනස් වෙලා එක එක පෙත්තට දැන් විරුද්ධ පක්ෂයටත් ඇවිල්ලා. මොකද අපි හොඳට දන්නවා අපේ පැත්තේ නෑ කියලා කුඩුකාරයෝ කොකේන් ගහන හෝ කට්ටිය. හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා කඹුරුපිටිය මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතන සිද්ධිවල ප්‍රධාන සැකකරු බාකඳුරේ මදුෂ් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තහවුරු වී ඇති බව පොලිසිය පවසනවා. මෙම ඝාතන බාකඳුරේ මදුෂ් මෙහෙවා ඇති බවටද පොලිසිය හෙළිකරගෙන තිබෙනවා. ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි. මෙහෙයුම සිදුවන අවස්ථාවේ සැකකරු පලා ගොස් ඇති අතර ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම් T-56 ජීවවුන්ට ඇතුළු ගිනිඅවි භාවිතය පිළිබඳ රූපසටහන් ඇතුළත් පොත් කිහිපයක්ද සොයා ගැනුණා. සැකකරු ගැමුණු හේවා බලකායේ සපුගස්කන්ධ ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී මෙය සිදු කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. රුපියල් කෝටි 700ක මැණික් කොල්ලයටද මොහු සම්බන්ධ බවට පොලිසිය සැක කරනවා. දිරියට හෙටක් බස්නාහිර පළාත් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය ජනපතිට පිළිගැන්වුවා. බස්නාහිර පළාතේ ස්වයං රැකියාවල නියුතු වූවන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබා දෙමින් මෙම නාමාවලිය නිකුත් කෙරුණා. නිෂ්පාදන හා සේවාවන් අලෙවිකර ගැනීම උදෙසා උපකාරී වන අලෙවිකරණ හා ප්‍රචාරණ යාන්ත්‍රණය දිරියට හෙටක් ව්‍යාපෘතිය තුළින් හඳුන්වා දෙනවා. එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කළේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතායි. බස්නාහිර පළාත් ආර්ථික ප්‍රවර්ධන කාර්යංශය දිරේට හෙටක් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලාකිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බරපතල තුවාල් ලැබූ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඩිෆෙන්ඩර් ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ තැනැත්තා රත්නායක මුදියන්සේලාගේ නවින්දු ඔමේෂ් රත්නායක, ඒ වගේම මෙම ඩිෆෙන්ඩර් ජීප් රථයේ ලියාපදිංචි අයිතිකරුවත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. තවත් 30 අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එක් අයෙක් රනිෂ්ක බණ්ඩාර අලුත්ගමගේ ඩිෆෙන්ඩර් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තේ මිනිමැරීමට තැත් කිරීම නැමැති වරද සහ මෝටර් වාහන පනතේ සහ දඬුවම් සංග්‍රහයේ තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙනුයි. ඩිෆෙන්ඩර් ජීප් රථයේ පැමිණි අනෙක් සිව් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මිනිමැරීමට තැත් කිරීමට ආධාර අනුබල දීම කියන වරද සහ තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙනුයි. ඒ වගේම ඩිෆෙන්ඩර් ජීප් රථයත් සමග පැමිණි ජීප් රථයේ පැමිණි රියදුරු ඇතුළු අනෙක් දෙදෙනා ඒ 30 අත්අඩංගුවට ගනු ලැබුවේ සාක්ෂි වසන් කිරීම කියන වරද සහ වරදකරුවෙකු රැකවසන් කිරීම කියන වැරදි මතයි අත්අඩංගුවට ගනු ලැබුවේ. බෙතර රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වුවා. මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව පුද්ගලයන් දෙදෙනාව අක්මීමන ඒ නිවස වෙත රැගෙන ගිය සහ ඉන් අනතුරුව ඝාතනය කිරීමෙන් පසුව වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතය වෙත මේ මෘත ශරීර දෙක රැගෙන යන ලද බවට සැකකරන එම කැබ් රථය අද සවස පොලිස් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකි වුණා. එම කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් කැබ් රථයක්. මෙම කැබ් රථය තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක ස්මාර්ට් පෝට් හෙවත් සුහුරු වරායක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සංකල්පයකට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් වරාය අධිකාරියේ වරාය සංවර්ධන ව්‍යාපෘති යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ සඳහා රුපියල් 1,929,000 මුදලක් වැය කෙරෙනවා.
පාරිභෝගික කළමනාකරණය සහ සේවා සැපීමේ ක්‍රියාවලිය වර්ධනය කිරීම අරමුණයි. ඒ අනුව පර්යන්ත මෙහෙයුම් කටයුතු සහ නැව්බඩු මෙහෙයවීම් කටයුතු කිසිදු ඝට්ටනයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය තොරතුරු තාක්ෂණික පහසුකම් සහ තොරතුරු පද්ධති නවීකරණය කෙරෙනු ඇති. දොරටු ස්වයංක්‍රීය කරන පද්ධතියක් DGPS පද්ධතියක් ඇතුළු ස්වයංක්‍රීය පද්ධති රැසක් ස්ථාපිත කිරීමටයි කටයුතු කෙරෙන්නේ. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ දෙහිඅත්තකන්ඩේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය දයාගමගේ හා නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. නැවත එක්සත් ජාතික පක්ෂ රජයක් ආවට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන් වුණා රඹකැන්නොය ව්‍යාපෘතිය, මහවැලි ව්‍යාපෘතිය අවසන් ව්‍යාපෘතිය ඉවර කරන්න. මහවැලි ව්‍යාපෘතියේ අද දෙවනි පරම්පරාවේ දරුවන්ට ඉන්න තැනක් නැහැ. සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් එක්කලා අද කතා කරලා අපි තීරණයක් අරගත්තා. ඒ තැන්වල අපි යුදෙවියට ගෙවල් හදලා දෙන්න. මම බලාපොරොත්තු වෙනවා අම්පාර දිස්ත්‍රික්කයේ අපි මේ අවුරුද්ද ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ගෙවල් 3000ක් නිම කරන්න. දෙහිඅත්තකන්ඩියේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති 83ක ඉදිකිරීම සඳහා මුල්කා තැබීමයි අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ. ගම්පෙරළිය වැඩසටහන යටතේ එම ප්‍රදේශයේ ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. එන් ව්‍යාපෘති 17ක වැඩකටයුතු බෙවන විටත් නිම කර අවසන්. බක්මීදිනිය නාගදීප කොටසේ මාර්ගයේ රුපියල් 1,300ක වියදමින් කොන්ක්‍රීට් අතුර සංවර්ධනය කෙරුණා. දරුණු අක්මා රෝගයකින් පෙළෙන දරුවෙකු පිළිබඳ සංවේදී පොතක් මෙදපැත්තේ කැලෑ සීබලාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. පහස්ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත යුකේ නිමාෂ නිම්සර දරුවා දරුණු අක්මා රෝගයකින් පෙළෙන්නේ ඉතා කුඩා අවධිය සිටයි. කුඩා වියදී සැත්කමක් සිදු කළද එය සාර්ථක නොවීම නිසා නිම්සර මේවන විට දැඩි රෝගී තත්ත්වයකින් පසුවනවා. ඔහු සුවපත් කිරීම සඳහා රුපියල් 175ක මුදලක් වැයවන බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ. දරුවාට ඉන්දියාවේ රුහලකදී සැත්කම සිදු කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර ඒ සඳහායි විශාල මුදලක් වැයවන්නේ. මේ වන විට ඔහුගේ ජීවිතයද අවදානමක පවතිනවා. රුපියලකින් හරි මට උදව් කරන්න පුළුවන් නම් ඒක ඔයාලට ලොකු පිනක්. මගේ පුතා ජීවත් වෙනවා දකින්න මහත් ආසයි. අපිට මේ මාසේ ඇතුළතේම මුදල හොයාගන්න බැරුණොත් අපිට අපේ දරුවා ජීවත් කරගන්න බැරි වෙන්න අපේ දරුවා අපි අතරින් දාලා යනවා. අපේ හින්දා සියලු දෙනාගෙන් මේ ඉල්ලා සිටින්නේ දරුවව කොහොම හරි බේරගන්න. අපිට මේ මාසේ ඇතුළත මේ මුදල් ප්‍රමාණය 175ක විශාල මුදල අපිට ලබා දෙන්න කියලා සියලු දෙනාගෙන් අනුකම්පාව සහගතව ඉල්ලා සිටිනවා. නිම්සරගේ දෙමව්පියන් ආර්ථික දුෂ්කරතා මැද්දේ දිවි ගෙවන බැවින් මෙම සැත්කම සඳහා දානපතියන්ගෙන් ආධාර බලාපොරොත්තු වෙනවා. දරුවා පිළිබඳ වැඩිදුර තොරතුරු 0.712 70.29.94 දුරකතර අංකය ඔස්සේ ලබා ගත හැකි. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක්. රාජකීය ශාන්ත තෝමස් නිල් මහා සටන සඳහා අනුග්‍රහය දැක්වීමට ඩයලොග් 88 සමාගම කටයුතු කර තිබෙනවා. රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ 140 වරටයි. අනුග්‍රහය ලබා දීම සඳහා වූ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදී පැවැත්වුණා. හයිකයා ෆාමා පෞද්ගලික සමාගම සංවිධාන කළ ලියා රූපලාවන්‍ය වැඩමුළුව බණ්ඩාරවෙල මහනගර සභා ශාලාවේදී පැවැත්වුණා. දෙබේනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි හයිකයා ෆාමා පුද්ගලික සමාගම පවසන්නේ. දෙබේනේ ප්‍රවීණ රූපලාවන්‍ය සහ රංගන ශිල්පීන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා. 2018 වසරේ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත්තුවන් සඳහා ලංකා බැංකුව මකින් ශිෂ්‍යත්ව 2000ක් පිරිනැමීමේ වැඩසටහන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ලංකා බැංකුවේ රන් කැකුළු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙය සිදු කෙරුණේ. මෙහිදී රුපියල් 15,000ක් වටිනා ශිෂ්‍යත්ව දරුවන් වෙත පිරිනැමෙනවා.
සිලොන් බිස්කට් සමාගමේ ආධාර යටතේ අම්පාර තෝට්ටම විදුහල සඳහා ජල පද්ධතියක් ලබා දීම සිදු කෙරුණා. සිලොන් බිස්කට් සමාගමේ සන්නාම කළමනාකරු විජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු කෙරුණේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 3ක්. දේශීය කර්මාන්ත හා ව්‍යාපාර සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් මහර කඩවත අරලිය ලෑන්ඩ් හිදී සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ ශුද්‍ර මූල්‍ය ණය ගැටලුව මත්කුඩු ගැටලුවටත් වඩා බරපතල වී ඇති බවයි. තේරීම් කමිටුව ගන්නා තීරණවලට තමන් ඇතුළු පරිපාලනය මැදිහත් වන්නේ නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි සිලෙක්ෂන් කමිටියේ කිසිම සිලෙක්ෂන් වලට අත ගහන්න යන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එක දීලා තිනවා. හරි වැරදීමක් කරොත් අපි ඒක කමිටියකට ඇවිල්ලා කතා කරලා ඒගොල්ලන් එක්ක මේවා කරනවා. ක්‍රිකට් එක යන්න ඕන ක්‍රිකට් වේදිකට අපි පරිපාලකයෝ පාලනය කරගෙන යනවා. ඒගොල්ලන්ට ඕන දෙයක් ඉල්ලන දෙයක් දෙනවා. ඒ වගේම ක්‍රිකටර්ස්ලටත් මම එකක් කියන්න ඕන ක්‍රිකටර්ස්ලා වුණත් තමන්ගේ ඩිසිප්ලින් එක මීට වැඩිය හදාගත්තොත් ගක්ම ඔය Facebook එක මගහැරියොත් ප්‍රෙෂර් එක තවත් අඩු කරගන්න පුළුවන්. මෙම මාධ්‍ය හමුව සඳහා සාර්ථක දකුණු අප්‍රිකා සංචාරයක් නිම කරමින් දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ද සහභාගී වී සිටියා. එහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න. ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියානු තරගාවලිය අපි එකම විදියට තමයි ගියේ. අපි වෙනස්කම් ගොඩක් සිදු කරේ නැහැ. අපි ගොඩක් ප්ලේයර්ස්ලට ෆ්‍රීඩම් එක දුන්නා. මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ මට මැච් එක පටන් ගද්දි මැච් එක ගියවම ඇති කියලා. මොකද ඊට ඉස්සෙල්ලා ඉඳන් ඕක ගැන ප්ලෑන් කරලා ගොඩක් ලොකු දේවල් කරාම අපි ගොඩක් ප්‍රෙෂර් එකක් දාගන්න මැච් එකට ඉස්සෙල්ලා. පොඩ 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 කට්ටිය එකතු වෙන්න ගත්තා. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඕන්ලා තිබ්බේ. ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා අපි ගොඩක් හොඳට එකමුතුව සෙල්ලම් කරා කියලා. තවදුරටත් ඒක වර්ධනය කරගන්න තමයි මට ඕන්ලා තිබ්බේ. මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ටෙස්ට් ජයක් ලැබූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මහත් හරසරින් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කළා. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකු අද දිවයිනින් පිටත්ව ගියා. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි තරංගාවේ ලංකාවෙන් අලුතෙන් ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගී වෙනවා. ටෙස් කණ්ඩායම මම හිතන්නේ මෙච්චර කාලෙට කරන්න බැරි වෙච්ච දෙයක් වුන් කරා. ඉතින් මම ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඒ වගේම ටෙස් කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකිනුත් වන්ඩේ කණ්ඩායමට ඉන්නවා. මගේ පළවෙනි බලාපොරොත්තුව තමයි ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන් සමග මේ අලුතෙන් යන ක්‍රීඩකයන් එකට එකතු වෙලා බෙදා ගන්න අත්දැකීම් ගොඩක් වැදගත් වෙච්ච. කලගුණ තොරතුරු ගෙනෙන්නේ යුරේනි පත්මසේකර. හෙට සහ අනිද්දා දිනයන්හිදී දිවයිනේ සබරගම පළාතේ දකුණු පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර සබරගම මධ්‍යම සහ ඌව පළාත්වල වගේම දකුණු පළාතේ සවස දෙකෙන් පසුව වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩකුයි පවතින්නේ. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 150ට වඩා වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී කොළඹ සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. දිවෙනට සුළං හැමීම සිදුවන්නේ ඊසාන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 25-35 අතර අගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. එසමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk